නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවද විරෝධය පළ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ එම පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු බවයි. මේ අදාළ නිවේදනයේ උපුටා ගැනීමයි. එක රටක් එක නීතියක් උදෙසා වූ නව ව්‍යවස්ථාවකට ශ්‍රීලංකා කතෝලික රදගුරු සමුළුවේ අවධානය. ශ්‍රීලංකාවේ කතෝලික රදගුරු සමුළුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුන් සමග පැවති රැස්වීමකින් පසු අපගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සිද්ධාන්තයන් සහ අගයන් විනාශ වී යෑමේ තත්ත්වයක් පිළිබඳව සිය දැඩි අවධානය ගැඹුරින් යොමු කර ඇත. ජනාධිපතිතුමා සහ රජයේ මැතිවරණයට පෙර සහ පසුව මෙරටට නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට දුන් පොරොන්දුව පසෙකට ඇද දමා අශුද්ධ දූෂිත විසිවන සංශෝධනයක් ව්‍යවස්ථාවට එක් කළහ. ඊමගින් රටේ යහපතට අනර්ථකාරී බලපෑමක් කර ඇත්තේ අසීමාන්තිකව ක්‍රියා කරමිනි. රාජ්‍ය පාලනයේදී එක රටක් එක නීතියක් නැමැති අරමුණට කිසිවෙකුත් විරුද්ධ නොවන අතර එය රාජ්‍ය පාලනයට කදිම අනුපූරකයක් ලෙස රටේ ව්‍යවස්ථාව හා බැඳී පැවතිය යුතුය. එනමුත් විශේෂ ගැසට් පත්‍රයක් මගින් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායට අහුලාගත් පිටස්තර පුද්ගලයන් පත්කරනු ලැබීමත් මෙවැනි භාරදූර කාර්යයක් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තෝරා පත්කරගත් ව්‍යවස්ථා දායකයන් පවා කිසිදු විමසීමකින් තොරව මේ පත්කිරීම සිදු කිරීමත් නීත්‍යානුකූලව පත්වී ඇති ව්‍යවස්ථා දායකයන් නොසලකා හැරීමකි. තවද දමිළ, හින්දු සහ කතෝලික, ක්‍රිස්තියානි යන මෙරට සුළුතර කණ්ඩායම් නියෝජනය වීම ජනාධිපති කාර්ය සාධක බලකායෙන් අත්හැර දැමීම මගින් එක රටක් එක නීතියක් අරමුණ අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීමට තිබූ අවස්ථාව අහිමි කරගෙන එම සංකල්පය දැක්මක් නොමැති ඊනියා ක්‍රියා පටිපාටියක තත්ත්වයකට ඇද දමා තිබේ. තවදුරටත් ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත් කළ තැනැත්තාගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක් නොකර පත්කිරීම නිසාවෙන් තුවාලවලට අපහසයක් සිදු කර තිබේ. කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමටත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ඒ තුළින් සියලු පුරවැසියන් නීතිය ඉදිරියේ සමානාත්මතාවයෙන් සලකා කටයුතු කරන බවට සහතික වීමත් සිදුවිය යුතු බව අපි තරයේ අවධාරණය කරමු. නිවේදනයේ උපුටා ගැනීම අවසන්. හොඳයි, ඉතින් ඇත්තටම මේ ඥානසාර හිමියන්ගේ සභාපති ධූරයෙන් පත්තුන එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් එපා. ස්තුතියි.